හොඳයි අපි අද එකතු වෙන්නේ කලාප සමුදලිතාවේ තුන්වන කොටසත් සමගයි මීට කලින් මම වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා තියෙනවා ඒකට එකක අපි කලාප සමුදලිතාවයක් කියන්නේ මොකද්ද තාපාංගික වෙනකන් කතා කරා අනිත් එකේ අපි එතනින් පටන් අරගෙන ත්‍රිකලක්ෂය ඒ කලාප රූප සටහන් වෙනකන් අපි කතා කරලා තියෙනවා හොඳයි අද මේ වීඩියෝ කොටසෙන් තමයි අපි කතා කරන්න යන්නේ මේ ඉගෙනගත්ත ඔක්කොම දැනුම සහ තව පුංචි දැනුමක් එකතු කරගෙන අපි මේ කලාප සමතුලිතතාවයේ ගණනේ කියන කොටසට කොහොමද යන්නේ කියන එක. හොඳයි. එතකොට මේකෙදි අපි කතා කරන්නේ ද්‍රව මිශ්‍රණයක් එයාගේ වායුමය කලාපයත් එක්ක හැසිරෙන විදිහත් එක්ක අන්න ඒ සමතුලිත පද්ධතියේ සමතුලිත පද්ධතියත් එක්කම අපි සෙල්ලම් කරනවා. එතකොට උපමාතෘකාව වෙන්නේ ද්වංගී ද්‍රව පද්ධති වල ද්‍රව වාෂ්ප සමතුලිතතාවය කියන එක. හරි. ද්වංගී ද්‍රව මිශ්‍රණයක්. සරලව මොකද කියන්නේ ද්‍රව දෙකක් එකතු කරලා හදාගත්ත ද්‍රව මිශ්‍රණයක් තමයි ද්වංගී ද්‍රව මිශ්‍රණයක් කියලා කියන්නේ. හොඳයි. අපිට සෙල්ලම් කරන තත්ත්වෙට මේව පත් කරගන්න නම් මෙයාට තියෙන්න ඕන අමුතුම කොලිටිය. මොකක්ද ඒ කොලිටිය? මේ ද්වංගී ද්‍රව මිශ්‍රණය පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් වෙන්න ඕන. අපි දන්නවනේ අපි තුන්වෙනි පාඩුවේ නැත්නම් වායු පාඩුවේ කතා කරද්දී අපි කතා කරන අපි සෙල්ලම් කරන්නේ හැමදෙසම අපි මේක උපකල්පනය කරනවා පරිපූර්ණ වායු සම්පලයක් කියලා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ අපි ගන්න ද්වංගී ද්‍රව මිශ්‍රණය පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් වෙන්න ඕනේ. හරි. පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් කියන්නේ මොකක්ද? අපි කලින් කතන්දරයේදී පරිපූර්ණ වායුවට තියෙන්න ඕන කිව්වා යම්කිසි ක්වොලිටීස් වලක්. ඒ වගේම පරිපූර්ණ ද්‍රවයකට ද්‍රව මිශ්‍රණයකට තියෙන්න ඕන යම්කිසි ක්වොලිටීස් කීපයක්. හරි. ඔන්න A කියලා සංසුප්ත ද්‍රවයක් තියෙනවා B කියලා සංසුප්ත ද්‍රවයක් තියෙනවා මේ දෙන්නම එකතු වෙලා තමයි හැදෙන්නේ AB කියන පරිපූර්ණ ද්‍රවය. මෙයා අතර ඉන්නවා මෙයා ඇතුලේ ඉන්නවා AA පරමාණු. එහෙනම් මෙයාගේ තියෙනවා AA A මේ පරමාණු අතර අන්තරාණුක ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම B BB අණු අතර අන්තරණුක ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. මේ දෙන්නව මේකට දැම්මර පස්සේ A B අතර අන්තරණුක ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් නම් AA අතර බලපවත්වන බල ප්‍රබලතාවය BB අතර බලපවත්වන බල ප්‍රබලතාවය සහ AB අලුත්ම ද්‍රව මිශ්‍රණයේ හැදිච්ච අණු අතර පවතින මේ අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය ආසන්න වශයෙන් එකිනෙකට සමාන වෙන්න ඕනේ. අපි දන්නවා අවදක්වත් මේ තුනම එකිනෙකට සමාන වෙන්නේ නැහැ. මොකද AB කියලා කියන්නේ ද්‍රව දෙකක්. එතකොට ඒ දෙන්නයි කොහොමද තියෙන්නේ වෙනස් බල ප්‍රබලතාවය? මේ දෙන්න එකතු කරාම හැදෙන මේගොල්ලෝගේ තියෙන වෙනස් ඒවා. හැබැයි මේ තුනම එකිනෙකට ආසන්න වශයෙන් ගොඩක් සමාන වෙන ඒවාට තමයි අපි කියන්නේ පරිපූර්ණ ද්‍රව කියලා. ඒකෝට අපි මේව ගණන් හදද්දී අපි උපකල්පනය කරනවා මෙන්න මේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයන් එකිනෙකට සමාන වෙනවා කියලා. ඔන්න එතකොට ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ AB කියන දෙන්න සම්පූර්ණයෙන් සම්මිශ්‍රණය වෙන්න ඕනේ. සම්පූර්ණ කියන්නේ එකත් විදියට වතුරයි පොල් දෙලු ගත්තොත් වැඩේ හරියන්නේ නැහැ. මොකද වතුරට පොල් දෙල් පාවෙනවා නම් එහෙනම් මේක පරිපූර්ණ ද්‍රවයක් වෙන්නේ නැහැ කවදාවත්. හරිද? පරිපූර්ණ ද්‍රවයක් වෙන්න නම් මේ දෙන්න සම්පූර්ණයෙන් සම්මිශ්‍රණය වෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන. අනුකමේ පැත්තෙන් බැලුවොත් නැත්නම් චාලක ශක්තිමේ පැත්තෙන් බැලුවොත් මෙන්න බලන්නකෝ මේ මිශ්‍රණය මේ ද්‍රව දෙක මිශ්‍රණය කිරීම තුලදී සිද්ධ වෙන්නේ මොකද්ද? හරි. AA බල තිබ්බ BB බල තිබ්බ හැබැයි අලුතෙන් හැදලා තියෙන AB බල මොකද වෙලා තියෙන්නේ? AA බල වලට කැඩෙන්න උනා BB බල වලට කැඩෙන්න උනා කැඩෙන්න යන ශක්තිය මොකද්ද කරගන්න ඕනේ? ශක්තිය අවශෝෂණය කරගෙන තම බන්ධනයක් කැඩෙන්න ඕනේ. එහෙම කැඩිච්ච බන්ධන තියෙද්දී AB බන්ධන කියන බන්ධන වර්ගය අලුතෙන් හැදුණා. එහෙනම් ශක්තිය පිට කරා. හරිද? බන්ධන කැඩීමක් සිද්ධ කරා බන්ධන හැදීමක් සිද්ධ කරා. ශක්තිය අවශෝෂණය කිරීමක් සිද්ධ කරා ශක්තිය පිට කිරීමක් සිද්ධ කරා. හැබැයි මේ බල ප්‍රබලතාවයන් එකිනෙකට සමාන වෙනින්දා බන්ධන කැඩෙද්දි අවශෝෂණය කරගන්න ශක්තිය සමාන වෙනවා. අලුතින් බන්ධන හැදෙද්දි අවශෝෂණය කරගන්න ශක්තියද. එහෙනම් මිශ්‍රණයේදී කිසිම තාප හානියක්වත් තාප අවශෝෂණයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිශ්‍ර කිරීමේ එන්තැල්පී විපර්යාසය බිඳුවයි. ඔන්න ඔය කියන සාධක තුන තමයි පරිපූර්ණ මිශ්‍රණයක තියෙන්නේ. පළවෙනි එක මොකද්ද?
මේ එකිනෙකට අන්තරණුක මේ එකිනෙක අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයන් සමාන වෙන්න ඕනේ දෙවෙනි එක මේ දෙකොල්ලෝ හොඳට සම්මිශ්‍රණය වෙන්න ඕනේ සම්පූර්ණයෙන් තුන්වෙනි එක තමයි එන්ටල්පි විපර්යාසය බිඳුව වෙන්න ඕනේ එතකොට ආසන්න වශයෙන් මේ බිහිවියක නැත්නම් මේ හැසිරීම පෙන්න ද්‍රව මිශ්‍රණ පද්ධති තුනක් මම කියන්නම්කෝ හදිස්සියේ හොත් එක්සෑම් එකේ මොනවද හෙක්සේන් සහ හෙප්ටේන් එතකොට බෙන්සීන් සහ ටොලුවීන් සහ ජලය සහ එතනෝල් කියන ඒවා අපි ආසන්න වශයෙන් පරිපූර්ණ මිශ්‍රණ හදන්න පුළුවන් ඒ විදිහට සලකනවා හරි දැන් අපි එතකොට සලකමුකෝ අර විදිහට AY BY දාලා හදාගත්ත පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් පරිපූර්ණ ද්‍රව මිශ්‍රණය. එතකොට මෙතනදී මොකක්ද සිද්ධ වෙන්නේ? අපි කලින් කතා කරා පළවෙනි වීඩියෝ එකේ සංක්ෂිප්ත ද්‍රවයක් අපි නිදහස් අවකාශයේ දියල් දෙද්දි මොකද වෙන්නේ? එයාගේ චාලක ශක්තිය, මධ්‍යම චාලක ශක්තිය වැඩි අනු මොකද වෙන්නේ? ද්‍රව පෘෂ්ඨයේ පසාර කරගෙන වායු කලපයට එනවා. අන්න ඒ වගේම AB පරමාණු වර්ගයේම මොකද වෙන්නේ? මේ ද්‍රව පෘෂ්ඨයේ පසාර කරගෙන වායුමය කලපයට එකතු වෙනවා. හරිද? රයිට්. ඒ වගේම වායුමය සංඝටක එකතු වෙලා වායු කලපයක් මේක තුළ නිර්මාණය වෙන්න වෙන්න මොකද වෙන්නේ? මේ වාෂ්පීභවන ප්‍රතික්‍රියාව කලින් කතා කරපු විදිහ සිද්ධ වෙනවා වායු කලපයේ හැදෙද්ද හැදෙන මොකද වෙලා තියෙන්නේ ද්‍රව පෘෂ්ඨයේ පසාර කරගෙන ද්‍රව පෘෂ්ඨයේ වෙතට අණු ඝනීභවණය වීම සිද්ධ වෙනවා ඔය ඕක මොකද වෙන්නේ එතකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවයේ ටික අඩු වෙලා යනවා ඝනීභවන ශීඝ්‍රතාවයෙන් දෙන්නේ වැඩි වෙලා යනවා යම් කිසි තැනක් එනවා මේ ශීඝ්‍රතාවයන් දෙක එකිනෙකට සමානද ඒ අවස්ථාවේදී අපි කියනවා මේ කලාප දෙක ගතික සමතුලිත අවස්ථාවට පැමිණලා තමයි තියෙන්නේ ඒක අපිට හොඳටම හොයන්න පුළුවන් විදියක් මොකද්ද වායු කලාපය තුල සමස්ත පීඩනය වෙනස් වෙන්න බෑ ගතික සමතුලිතයේදී ඒ වගේම ද්‍රව කලාපය තුල සංයුතිය වෙනස් වෙන්න බෑ සමතුලිතයේදී අන්න ඒ සාධක දෙකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ පද්ධතිය සමතුලිතතාවයට ඇවිල්ලාද නැද්ද කියලා රයිට් ඔන්න බලන්නකෝ එතකොට එහෙනම් ඒ කියන සංඝටකයේ ගත්තොත් මට ලියන්න පුළුවන් නේද ඒ ලික්විඩ් කියන එකේනා ඒ ගෑස් කියන එක්කෙනත් එක්ක ගතික සමතුලිතයේ ඉන්නවා මේ ඝනීභවන ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වාෂ්පීභවන ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒ ලික්විඩ් ඒ ගෑස් බවට පත් වෙනවා ඒ ගෑස් ඒ ලික්විඩ් බවට පත් වෙනවා ඝනීභවන ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය RC කියලා ලියනවා හරි දැන් බලමු මේ ප්‍රතික්‍රියාව දෙපැත්තින් නැවත ඒ ලික්විඩ් සහ ඒ ගෑස් ඒ ලික්විඩ් ගත්තොත් මෙයාගේ සාන්ද්‍රණය රඳා පවතින සාධකය මොකද්ද කියලා බලුවොත් අපිට හිතුවොත් අපිට එනවා මොකද්ද මෙයාගේ ද්‍රව කලාපය තුළ සමතුලිත මෝල භාගය සමතුලිත මෝල භාගය හොඳට ඉදරද දැන් මේවා වචන විතරක් නෙමෙයි තනිකර රූපේම ආවාගන්න එතකොට පේනවා හරිද ඔන්න ද්‍රව කලාපයේ ඒ ඉන්නවා ඒකේ සාන්ද්‍රණය වැඩි වෙන්න නම් ඔන්න හරි ඒකේ මෝල භාගය වැඩි වෙන්න තමයි තියෙන්නේ මෝල භාගය වැඩි වත්ම ඒකේ ද්‍රව කලාපයේ සාන්ද්‍රණය වැඩි වෙනවා ඔන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් එක රිලේෂන්ෂිප් එකක් මොකද්ද ඒකේ ද්‍රව කලාපයේ සාන්ද්‍රණය අනුලෝමව සමානුපාතික වෙනවා එයාගේ සමතුලිත මෞල භාගයට ද්‍රව කලාපය තුළ සමතුලිත මෞල භාගය ඒකෙන් අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් එක සමීකරණයක් මොකද්ද K1 ඒ ලික්විඩ් වල සාන්ද්‍රණය සමානයි K1 XA හරි ඔන්න අපි පළවෙනි සමීකරණය ඔය වගේම ඒ ගෑස්ට දැම්මොත් ඒ ගෑස්ගේ සාන්ද්‍රණය රඳා පවතින්නේ එයාගේ වාෂ්ප පීඩනය මත. වාෂ්ප පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ එයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. හරිද? හරි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒ ගෑස්ගේ සාන්ද්‍රණය අනුලෝමව සමානුපාතික වෙනවා එයාගේ වාෂ්ප පීඩනය. එහෙනම් මේකෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? ඒ ගෑස්ගේ සාන්ද්‍රණය සමානයි K2XA කියන සමීකරණය. හරි. දැන් අපි මෙන්න මේ ප්‍රතික්‍රියාව සලකමු. හරි. දැන් අපිට ලියන්න පුළුවන්නේ ශීඝ්‍රතා සමීකරණය අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ශීඝ්‍රතා නියතය භාවිතා කරලා ශීඝ්‍රතා සමීකරණය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතික්‍රියාවට. මොකද්ද? ඒ ලික්විඩ් ඒ ගෑස් බවට පත් වෙන ප්‍රතික්‍රියාවට. ඔන්න RV සමාන වෙනවා එහෙනම් ඒ ලික්විඩ් වල සාන්ද්‍රණය සමානයි.
ඒ කියන්නේ K ඩෑෂ් කියලා මම කියන්නම්. K කියන්නේ සීග්‍රතා නියතය වතාවක් A ලික්විඩ් වල සාන්ද්‍රණය. හැබැයි අපි හොයාගෙන තියෙනවා A ලික්විඩ් වල සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? K1x A කියන එක. ඔය වගේම අනිත් පැත්තට අපිට ලියන්න පුළුවන් RC කියලා කියන්නේ K ඩබල් ඩෑෂ් වතාවක් A ගෑස් වල සාන්ද්‍රණය. ඕකම අපිට ලියා ගන්න පුළුවන් K ඩබල් ඩෑෂ් වතාවක් K2x A K2 සමාන නැතන x A නේ K2p A K2p A කියලා. ඕක b කියන සමීකරණය. හැබැයි අපි දන්නවා දැන් ගතික සමතුලිතයේදී ඝනීය බවුණ ප්‍රතික්‍රියාව සහ වාෂ්පීභවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව දෙක සමාන නම් එහෙනම් RC RB RC සමාන වෙනවා RV. ඒ කියලා කියන්නේ මොකද්ද? මම මේ K - K1 වෙනුවටම දාගන්නම් K A කියලා. K double - K2 වෙනුවට දාගන්නම් KB කියලා. RC සමානයි RV වෙන හින්දා මට කියන්න පුළුවන් KB PA කියන එකේනා සමාන වෙනවා KA XA වලට. එහෙනම් PA කියන එකේනා සමාන වෙනවා KA වෙදීම KB වතාවක් XA කියන එකට. මේක වෙනුවටම මම එක නියතයක් දාගන්නවා K කියලා PA සමාන වෙනවා K වතාවක් XA වලට. අපි මෙතනින් එහාට පොඩ්ඩක් යමු. මේ අපි අවසාන උත්තරේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. XA. දැන් අපි K කියන එකේනාට පුළුවන් බලමු උත්තරයක් හොයාගන්න. හරි. එතකොට XA එක වෙන අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? A විතරක් සංක්ෂුප්තව පවතින මොකක් හරි ද්‍රාවණයක්. මෙන්න මේ වගේ ද්‍රාවණයක්. මේකේ A විතරයි ඉන්නේ. හරිද? එහෙනම් මේකේ මෞල භාගය එකයි. මෞල භාගය ගන්න පුළුවන් උපරිම අගය තමයි එක කියලා කියන්නේ. පළවෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එකේ අපි දැනුවත් සලකලා බලුවොත් මේ වගේ පවතින ද්‍රවයක් එයාගේ එයා ගතින සමතුලිත අවස්ථාවට එද්දී යම්කිසි උෂ්ණත්වයකදී එයාගේ ද්‍රව පෘෂ්ඨයේ ඉහළින් හැදෙන වායු කලාපයේ තියෙන හැදෙන පීඩනයට අපි කියනවා සමතුලිතතා පීඩනය. එහෙමත් නැත්නම් සම්පෘප්ත වාෂ්ප පීඩනය කියලා. P නෝට් A. එහෙනම් x සමානයි 1 වෙන විට වායු කලාපයේ A-ගේ පීඩනය හෙවත් PA සමාන වෙනවා P නෝට් A-ට. එහෙනම් අපි දන්නවා XA සමානයි 1 විට PA සමානයි K. ඒත් එක්කම අපි දන්නවා XA සමානයි 1 විට PA සමානයි P නෝට් A. එහෙනම් අපිට එන්න පුළුවන් අවසාන සමීකරණයට PA සමානයි K කියලා කියන්නේ එහෙනම් P නෝට් A-ට P නෝට් A XA. මේක තමයි රවුල් කියන්නේ වචනවලින් මොකද්ද? පරිපූර්ණ ද්වංගී ද්‍රව මිශ්‍රණයක ද්‍රව මිශ්‍රණ පද්ධතියක යම්කිසි සංඝටකයක වායු කලාපයේ ආංශික පීඩනය සමාන වෙනවා. එම උෂ්ණත්වයේදී එයාගේ සම්පෘප්ත වාෂ්ප පීඩනයේ ද්‍රව කලාපයේ සමතුලිත මෞල භාගයේ ගුණිතයට. මේකට තමයි අපි කියලා කියන්නේ රවුල් නියමය කියලා. හරිම සරලයි. මොකද මෙන්න මේ නැත්නම් කලාප සමතුලිතතාවයේ ගණන් කියන කොටසට આવොත් හිතන්න බලන්න කිසිම දෙයක් නෑ. අපිට දාන්න තියෙන්නේ මෙන්න මේ සමීකරණය විතරයි. මේකට තමයි අපි කියන්නේ රවුල් නියමයේ සමීකරණය කියලා. P A සමානයි P නෝට් X A. ওই විදිහම අපිට ගන්න පුළුවන් B ට B B සමානයි P නෝට් B X B. හරි. වැදගත්ම දේ ඔය තමයි පාඩමේ අපි. හරි. මම දැන් මේ ඔක්කොම මකනවා. දැන් මොකද්ද වෙන්නේ? මේ රවුල් නියමය ආශ්‍රිත කරගෙන අපි හදාගත්ත සමීකරණය පාවිච්චි කරලා එක එක ව්‍යුත්පන්න අපිට ගන්න පුළුවන් වුණා. හරිද? එකක් තමයි මේ වාෂ්ප පීඩන පාතනය කියන කන්සෙප්ට් එකෙන් අපි ගන්නෙ. මොකක්ද මේ වාෂ්ප පීඩන පාතනය කියලා කියන්නේ? දැන් ඔයා නිකන් හිතන්නකෝ සංක්ෂුප්තව ඒ ඉන්නවා කියලා. සංක්ෂුප්තව ඒ ඉද්දි එයා සමතුලිතයේදී හදන වාෂ්ප පීඩනය P නෝට් A. හැබැයි මෙයාට B කියන එකක් දැම්මහම මෙයාගේ මෞල භාගය මොකද වෙන්නේ? එකට වඩා අඩු වෙනවා. එකට වඩා අඩු වෙන්න මොකද වෙන්නේ? P A කියන එකේනට එන අගය P නෝට් A ට වඩා අඩු වෙනවා. ඒයි එක් මෙයා හැමදෙසම ගුණ වෙන්නේ එකට වඩා අඩු සංඛ්‍යාවකින්. එහෙනම් මෙයාට එන උත්තරේ හැමදෙසම p නෝට් A වඩා අඩුයි. රයිට්. එහෙනම් ද්වංගී ද්‍රව මිශ්‍රණයක් හැදුන ගමන් පරිපූර්ණ ද්වංගී ද්‍රව මිශ්‍රණයක් හැදුන ගමන් p නෝට් A කියන එකේ අඩුල. ඒ කියන්නේ වාෂ්ප පීඩන පාතනයක් වෙලා තියෙනවා. වාෂ්ප පීඩන පාතනය සමානයි එහෙනම් p නෝට් A වෙන p A. කලින් තිබ්බ p නෝට් A මිශ්‍රණ කර මිශ්‍ර කරාට පස්සේ තියෙනවා p A. නම් පාතනයේ p නෝට් A වෙන p A. හරි. අපි දන්නවා එතකොට p A අපිට ලියා ගන්න පුළුවන් p නෝට් A x A කියලා.
P note එක කියන එකම පොදු සාධාරණයක් විදිහට ඒක එළියට ගත්තොත් එක ඍණ xa බවට පත් වෙනවා. එක ඍණ xa කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා xa ධන xb සමාන වෙනවා 1ට. ඇයි ඒ? ab විතරයි ඉන්නේ. එහෙනම් ඒ දෙනක මූලභාග දෙකේ එකතුව 1ට සමාන වෙනවා. එහෙනම් එක ඍණ xa කියන එක කෙනා සමාන වෙන්නේ xb-ට. මෙන්න එක ඍණ xa දිනවා. එහෙනම් අපිට xb කියන එක කෙනා ආදේශ කරන්න පුළුවන් දෙන්න. එහෙනම් p note a x b මේ මොකද්ද? වාෂ්ප පීඩන පාදනය. වාෂ්ප පීඩන පාදනය කියලා කියන්නේ මොකද්ද? p note a ඍණ pa. මේකෙන් අපිට xb ට උත්තරයක් ගන්න පුළුවන්. p note a ඍණ බෙදීම p note අන්න p note a ඍණ pa බෙදීම p note a කියලා. මේ වගේ සමීකරණ මතක තියාගෙන ඉන්න එක වැදගත් වෙනවා. MCQ ආවොත් අපිට විනාඩි දෙකෙන් දෙකක් තියෙන MCQ එක තප්පර 30න් වගේ විසඳලා ඉවර කරන්න පුළුවන්. එතකොට මේ විදිහටම XA-ට අපිට උත්තරයක් ගන්න පුළුවන් මොකද්ද? XA සමාන වෙනවා P node B ඍණ PB බෙදීම P node B. හරිද? උදාහරණයක් විදිහට අපිට දීලා තිබ්බොත් A-ගේ වාෂ්ප පීඩනය සමුද්‍රයේ වාෂ්ප පීඩනය සහ A-ගේ සමුද්‍රයේ වාෂ්ප පීඩනය මේ උෂ්ණත්වයේදී අපිට කිව්වොත් කෙලින්ම හොයන්න කියලා අනික් සංගතේ නැත්නම් B ගේ ද්‍රව කලාපයේ මූල භාගය මොකද්ද කියලා අපිට අග්ගාමී සමීකරණය හොයාගන්න පුළුවන්. අනිත් පැත්තත් හිමම හොයාගන්න පුළුවන්. රයිට්. ඔන්න මේක එතකොට එක ව්‍යුත්පන්නයක්. හරි. මම මෙතනින් ලියන්නකෝ දැනට අපි හොයාගත්ත සමීකරණ දෙක. රවුල් නියම ආශ්‍රිතව මම A ට සාපේක්ෂව ලියනනම් PA සමාන P note A XA. මෙයාගෙන් වාෂ්ප පින්න පාතනය කියන concept එක මුල් කරගෙන අපි හොයාගන්නවා XB ට උත්තරයක් P note A ඍණ PA බෙදීම P note A කියලා. හරි මේ පළවෙනි සමීකරණේ මේ දෙවෙනි සමීකරණය. තව ව්‍යුත්පන්නයක් අපිට එනවා මොකද්ද? අපි දන්නවා ඩෝල්ටන් කියලා ඩයල් එකක් හිරියා මේ වායුත් එක්ක සෙල්ලම් කරද්දී. ඌ කියන විදිහට යම් කිසි වායු කලාපයක යාගේ ආංශික පීඩනය සමාන වෙනවා ඒ වායු කලාපයේ මුළු පීඩනය වතාවක් එම වායු කලාපය තුළ අදාළ සංගතකේ මූල භාගයට. හරි. අපි චිත්‍රයක් ඇන්නොත් මෙහෙම කලින් චිත්‍රයේ ABL කියන ඩයල් දෙකක් ඉන්නවා. ඒගොල්ල සමතලිතව ඉන්නේ ඒගොල්ලෝ වායු කලාපයත් එක්ක. මේකේ P note නාම යාගේ සම්පෘප්ත වාෂ්ප පීඩනය, PA තමයි යාගේ පවතින වාෂ්ප පීඩනය. ඒ වගේම YA තමයි මෙයාගේ වායු කලාපයේ මූල භාගය. D-ටත් ඔය දේවල් මේ විදිහටමයි දෙනවා. P note B, PB සහ YB විදිහට. ඒත ඩෝල්ටන්ගේ කතන්දරයේ දැම්මොත් මට කියන්න පුළුවන් එයාගේ ආංශික පීඩනය සමාන වෙනවා කියලා P note PT මම කියනවා මුළු පීඩනය PT කියලා PT වතාවක් YA-ට PA PA කියන එක කෙනා සමාන වෙනවා P note XA-ට. කවුද කියන්නේ? රවුල්. PT කියලා කියන්නේ අපි දන්නවා ඩෝල්ටන් කියන විදිහට PA දන PB වතාවක් YA. හරි හරිම සරලයි නේද? P note XA සමානයි. PA වෙනකොට අපිට දාන්න පුළුවන් P note XA කියලා. PB වෙනකොට දාන්න පුළුවන් අපිට P note B XB කියලා. ඒක වතාවක් Y. එහෙනම් Y වලට උත්තරයක් වෙනවා P note A XA බෙදීම P note A XA ධන P note B XB. ඔය විදිහටම අපිට ගන්න පුළුවන් වෙනවා YB ට සමීකරණයක්. මොකද්ද? P note B XB බෙදීම P note B P note A XA ධන P node B XB කියලා. මෙන්න ඒ තුන්වෙනි සහ අවසාන ව්‍යුත්පන්නය මොකද්ද? මම YA ට සාපේක්ෂව ලියන්නම්. YA ට සාපේක්ෂව ලියනවා. YA සමාන වෙනවා P node A XA බෙදීම P node A XA ධන P node B XB කියලා. හරි. මෙන්න මේ කතන්දර ටික තමයි මේ පාඩම් කොටස ඇතුළත දුර අපි දැනට ඉගෙනගෙන ඉන්නේ. හරි. දැන් ඔන්න ඕවගෙන් එහාට අපි දේවල් සාකච්ඡා කරමු. හරි. රවුල් නියමය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. මේක තුන හැසිරීම අපි දැනගත්තා. හරිද? එහෙනම් අපි බලමු දැනට මේ කොටස් වලින් අපිට විභාග ප්‍රශ්න ඇවිල්ලා තියනවාද? ඒ ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහොමද කියලා. හරි. හරි. දැන් අපි යමු 2003 2002 MCQ එකක් ඇවිල්ලා තියෙනවා මේ වාස්තුවේ. අපි බලමු කොහොමද කියලා. ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳින් පෑන පොලයක් අරගෙන ඔබ ලියාගන්න. A හා B ද්‍රව එකිනෙක සමග පරිපූර්ණ ද්‍රාවණ සාදයි. AB කියන්නේ එක්කෙනා පරිපූර්ණ ද්‍රාවණ සාදනවලු. A හා B මවුලයක් බැගින්ගෙන බෝතලයක මිශ්‍ර කර බෝතලයේ වසනු ලැබේ. මොකද්ද කරන්නේ අපි? AB වල මවුලයක් ගන්නවලු. හරිද? එතකොට
AB මවුලයක් ගානේ ගන්නවා ඊළඟට බෝධලේ වහලා අපි මේකට ගතික සමුද්‍ර දවස්තාවට එන්න ඉඩ අරිනවා සංසුප්ත A හා සංසුප්ත B හි වාෂ්පී ඉන්න පිළිවෙලින් 150යි mmHg සහ 140යි mmHg AB ගේ AB තනිව ඉදිද්දි හරිද ගොමනු සංසුප්ත A හා සංසුප්ත B ගේ වාෂ්පීඩන කියන එකෙන් අපිට අදහස් වෙන්නේ මොකද්ද ඒගොල්ලොන්ගේ සම්පෘත්ත වාෂ්පීඩන ඇයි සංසුප්ත A විදිහට ඉදිද්දි ආගේ සම්පෘත්ත වාෂ්පීඩන මේක තමයි වෙන්නේ එහෙනම් P නෝට් A කියන එකේ සමාන වෙනවලු 120යි mmHg වලට P නෝට් B කියන එකේ සමාන වෙනවලු 140යි mmHg වලට right සමතුලිත අවස්ථාවේදී ද්‍රව කලාපයේ A හා B ගේ මෝල භාග පිළිවෙලින් XA හා XB වෙනවලු මේ තියෙන්නේ මොකද්ද මේගොල්ලෝ සම්පෘක්ත ඒ කියන්නේ ගතික සමතුලිත අවස්ථාවට එන්න කලින් කියන්නේ ඉනිෂියල් ඒ කියන්නේ මුලින්ම තිබ්බ මෝල ගන්න සමතුලිත ආවට පස්සේ මෙයාගේ මෝල භාගයේ XA ලු මෙයාගේ මෝල භාගයේ XB ලු right එවිට වාෂ්ප කලාපයේ A හා B ගේ මෝල භාග පිළිවෙලින් YA හා YB වේ මෙයා සමතුලිතව ඉන්නේ මෙයාගේ වායු කලාපයත් එක්ක හැමදෙස්සම මුරුදු වෙන්න මේ වගේ පොඩි රූප සටහනක් කරගෙන මේ වගේ ප්‍රශ්න දෙනවනම් ආපහු ප්‍රශ්න දිහා බලන්න දෙයක් නැහැ මේ ඔක්කොම දත්තරික මේකේ සරහන් වෙලා තියෙනවා අපිට දැන් කිව්ව එකකට මේගොල්ලෝගේ සමතුලිත අවස්ථාවේ වායු කලාපයේ මෝල භාග YA හා YB ලු ඊට පස්සේ අපිට දීලා තියෙනවා උත්තර හතරක් ඒ කියන්නේ ABCD ප්‍රශ්නයක් මේක එතකොට මේ උත්තර හතරෙන් සත්‍ය මොනවද කියලා තමයි අහන්නේ ඒ උත්තරේ දීලා තියෙන අපිට XA = XB කියලා. B දීලා තියෙන අපිට YB = YA කියලා. C දීලා තියෙන අපිට XA = XB කියලා. D දීලා තියෙන අපිට YA = YB කියලා. හරි. අපි උත්තරෙන් උත්තරේ දැන් ඊට කලින් පොඩ්ඩක් බලමු මෙතන අපිට தත්ත්‍ය දීලා තියෙනවා මුලින්ම මේගොල්ලෝ එක මවුල තමයි. ඒ කියන්නේ සමමවුල මිශ්‍රණයක් තමයි මුලින්ම තියෙන්නේ. එයා සමුදිත වෙන්න ඉඩ අරිනවා. හරි. පරිපූර්ණ මිශ්‍රණය. හැබැයි සංසුප්ත A ගේ ඒ කියන්නේ නැත්නම් A ගේ සම්පෘක්ත වාෂ්ප පීඩනය B ගේ සම්පෘක්ත වාෂ්ප පීඩනයට වඩා අඩුයි. ඒකේ තේරුම මොකක්ද? සම්පෘක්ත වාෂ්ප පීඩනය අඩු වෙනවා කියලා කියන්නේ ඒකේ වාෂ්පශීලීතාවය කලින් එක්කෙනා වඩා මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. එහෙනම් ගතික සමතුලිත අවස්ථාවට පත් වෙද්දී ඇත්තම වාෂ්පශීලීතාවයෙන් වැඩි B ට වායු කලාපය තුළ වැඩි ඉඩක් හම්බ වෙනවා. ඇයි? මෙයාට වඩා මෙයා ෆෝවර්ඩ් මෙයාට වඩා මෙයාගේ අණු වේගවත් මෙයාට වඩා මෙයාගේ අණු වාෂ්පශීලීතාවයෙන් වැඩි නම් මෙයාට ඉක්මනට පුළුවන් මෙන්න මේ ද්‍රව පෘෂ්ඨේ පසාරු කරගෙන උඩ තියෙන වායු කලාපයට යන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙක බලලා සහ මෙන්න මේ දෙක බලලා මොකද මුලින්ම තිබ්බේ සමමවුල මිශ්‍රණයක්නේ. හරි. එහෙනම් මේ සමමවුල මිශ්‍රණේ බීට හැකියාවක් තියෙනවා වැඩිපුර වැඩිපුර වායු කලාපයට යන්න. එහෙනම් වායු කලාපයේ තුල වැඩිපුර ඉන්නේ කවුද? B. එහෙනම් අනිවාර්යෙන් YB කියන එක යනවා වැඩි වෙන්න ඕනේ YA ට වඩා. සමමවුල මිශ්‍රණයක් තිබ්බේ වැඩිපුර ප්‍රමාණයක් ඒ කියන්නේ B වැඩිපුර කියනවා වායු කලාපයට. එහෙනම් වැඩිපුර ද්‍රව කලාපය තුල දොර රැඳෙන්නේ කවුද? A. එහෙනම් අනිවාර්යෙන් XA කියන එක යනවා වැඩි වෙන්න ඕනේ XB ට වඩා. හරිද? ඒවත් එක්ක අපිට යන්න ඕන. එතකොට XA සමානයි XB ට වඩා? නෑ, උත්තරේ වැරදි. YB විශාලයි YA ට වඩා උත්තරේ හරි. XA විශාලයි XB ට වඩා උත්තරේ හරි. YA විශාලයි YB ට වඩා උත්තරේ වැරදි. එහෙනම් B හරි C හරි උත්තරේ අංක 2. හරි. අපි යන අනිත් ප්‍රශ්නෙට. ප්‍රශ්න දෙකක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් ප්‍රශ්න තමයි 2013 MCQ එක. Right. A හා B වාෂ්පශීලී ද්‍රව මිශ්‍ර කළ විට පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. ද්‍රව කලාපයේ සංයුතිය XA.2 XB.8 සිට XA.6 XB.4 දක්වා වෙනස් කළ විට ඔය කිව්ව ගමන් අපි මේක රූපයකට ගමු නැත්නම් ප්‍රශ්නේ කණිකට ජංජාලයක් වෙනවා. හරි. මොකද්ද මෙයා කියන්නේ? AB කියන ද්වයංගී පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් ඉන්නවා. මෙන්න අපි සරලව අපි හදගත්ත අපේ බිඳුවේ මේ වායු කලාපයේ මේ ද්‍රව කලාපයේ. එතකොට AB ගේ මුලින් තිබ්බ XA මොකක් කියලාද කියන්නේ XA.2 ඉඳන් 0.6 වෙනකන් කියලා දෙනවා. මුලින් හිටියේ 0.2 එයා ගිහිල්ලා දෙනවා 0.6 වෙනකන්. XB ට මොකද වෙලා තියෙන්නේ? XB හිටියා 0.8 එයා අඩු වෙලා දෙනවා 0.4 වෙනකන්.
right. දක්වා වෙනස් කළ විට එතනින් තමයි විනායත්වයේ ද්‍රව කලාපයේ සමග සමතුලිතයේ ඇති වාෂ්ප කලාපයේ පීඩනයේ දෙගුණ වූ බව නිරීක්ෂණය කරනු ලැබේ. මොකද්ද වෙලා තියෙන්නේ? මුලින් මෙයාගේ සමස්ත පීඩනයේ පීනං මේ වෙනස සිද්ධ වුණාට පස්සේ මෙයාගේ සමස්ත පීඩනයේ 2 පී බවට හැරලා තියෙනවා. right. මේ උෂ්ණත්වයේදී හා බී වල සම්පෘක්ත වාෂ්ප පීඩන පිළිවෙලින් P නෝට් A හා P නෝට් B. ආ එහෙනම් මේ ඔල්ලොන්ගේ ඒකේ සම්පෘක්ත වාෂ්ප පීඩනයේ P නෝට් A මෙයාගේ සම්පෘක්ත වාෂ්ප පීඩනයේ P නෝට් B ඔක්කොම දේවල් මේකේ සමාන කරගෙන පහත් සමාන කුමන සම්බන්ධයෙන් නිවැරදි වේද? අපි බලමු අපිට දීලා තියෙන සම්බන්ධ මොනවද කියලා. මේක සාමාන්‍ය MCQ එකක්. ඒතකොට එක උත්තරය හරි. පළවෙනි උත්තරය තමයි P නෝට් A බෙදීම P නෝට් B සමානයි 6 කියන එක. දෙවෙනි උත්තරය තමයි P නෝට් A දන P නෝට් B සමානයි භාගයේ කියන උත්තරේ. තුන්වෙනි එක තමයි P නෝට් A බෙදීම P නෝට් B සමානයි 4 බෙදීම 3. හතරවෙනි උත්තරේ තමයි P නෝට් A බෙදීම P නෝට් B සමානයි 3 බෙදීම 4. පස්වෙනි උත්තරේ තමයි P නෝට් A බෙදීම P නෝට් B සමානයි 1 බෙදීම 6. उत्तर ඒගොල්ලෝන්ගේ සමස්ත පීඩන තියෙනවා මවුල භාග තියෙනවා කොහෙන් සම්බන්ධ වෙන්නේ මොකුත් නැහැ මොකද කොයන්වත් දෙයක් නැහැ ගණනයක් ආවොත් අනිකර රවුල් නියමනවා නියමෙම තමයි දාලා දෙන්නේ ඔන්න බලන්න මගේ ප්ලෑන් එක මම හිතනවා දැන් මේක විසඳ ගන්න නම් අපිට P නෝට් A P නෝට් B අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕනේ රයිට් මට පුළුවන් පළවෙනි අවස්ථාවන් දෙක සලකලා රවුල් නියමේ දාගන්න හරිද මොකද මම X A දන්නවා P නෝට් A අපිට දීලා දෙනවා P A දන්නේ කමක් නැහැ ඊට පස්සේ p එකට පොළොවම් මුලින් දාන්න xb ට b ට පුළුවන් මුලින් දාන්න එතකොට p a වලට සමීකරණ එකේ p b ට සමීකරණ එකේ මේ සමීකරණ දෙක එකතු කරනවම p a දාන p b නේ එහෙනම් අපිට ඒකට සමී අංකයක් මේ ෆිගර් එකක් දීලා දෙනවා p එහෙනම් මම මේ දෙක එකතු කරනවා එතකොට p තියෙන p නෝට් a p නෝට් b තියෙන මේ අංකක් තියෙන සමීකරණයක් මට ඒ හැබැයි p කියන එක නම් මේ වගේ නෑ එහෙනම් එයා වයින් කරගන්න වෙනවා ඒකට මම යොදා ගන්න පුළුවන් මේ දෙවෙනි අවස්ථාව නේද දෙවෙනි අවස්ථාවට ඒ දෙවෙනි අවස්ථාවට ඒ දේම කරාම මට මේක තියෙන p නෝට් එකේ තියෙන x xb වලට මේ දේවල් තියෙන තව සමීකරණයක්. එහෙනම් ඒ දෙක බෙදලා මට පුළුවන් මේ p කියන සාධකය අයින් කරන්න. එහෙනම් මට උත්තරයක් ගියේ p නෝට් එකේ p. අන්න එහෙම පොඩ්ඩක් දුර දිග හිතලා බලනවා මම වැඩේ පටන් ගන්නවා මොකද්ද? පළවෙනි අවස්ථාව සලකලා මම ඒක දානවා සමීකරණය. මොකද්ද මම දාන්නේ? රවුල් නියමය. ඒ කියන්නේ p a සමානයි p නෝට් එකේ x a. එහෙනම් ඒ අවස්ථාවේදී p නෝට් p a සමානනවා p නෝට් එකේ x a කියලා කියන්නේ මොකද්ද? බින්දුව දශම දෙක. ඕකම බීට දානවා නම් PB සමානයි P නෝට් B. ඒ අවස්ථාවේදී B එක මොකද්ද? බින්දුව දශම 8. මේ දෙක එකතු කරනවා. මේ දෙක එකතු කරනවා කියලා කියන්නේ PA දන PB, PA දන PB කියලා කියන්නේ සමස්ත පීඩනයේ P සමාන වෙනවා බින්දුව දශම 2යි P නෝට් A දන බින්දුව දශම 8යි P නෝට් B. මේක තමයි වාගේ පළවෙනි සමීකරණය. දෙවෙනි අවස්ථාවට මම ওই වැඩේම කරාම මට එනවා PA ඩෑෂ් කියලා ගාව. දැන් පීඩනේ පොඩ්ඩක් වෙනස් වෙනවා නේද? හරි. PA ඩෑෂ්. හැබැයි උෂ්ණත්වයේ නියතින්දා සම්පෘක්ත වාෂ්ප පීඩනයට කිසිම දෙයක් වෙන්නේ නැහැ. යා P නෝට් A විදිහටම ඉන්නවා. ಗುಣ වෙනවා. එයාගේ දැන් තියෙන මවුල භාගයේ 0.6. ඒ වගේම තමයි PB ඩෑෂ් උත්තරයක් එනවා. P නෝට් B වතාවක් 0.4 කියලා. රයිට්. ඔන්න දැන් PA ඩෑෂ් PB ඩෑෂ් දෙවෙනි අවස්ථාවේ මේගොල්ලෝගේ ආංශික පීඩන දෙක එකතු වෙනවා ඩෝල්ටන්ගේ නියම අපි කලින් පාවිච්චි කරා. එහෙනම් මේක සමාන වෙනවා සමස්ත වාෂ්ප පීඩනයට 2P. 2P සමාන වෙනවා එහෙනම් 0.6 P නෝට් A දන 0.4 P නෝට් B. මෙන්න දෙවෙනි සමීකරණය. අන්න අපෝ ප්ලෑන් එකට යන්න පුළුවන් මට. එහෙනම් දෙකෙන් එක බෙදපු ගමන් P ට P කැපිලා යනවා. ආ මම මොකද කරන්නේ? එහෙනම් දෙකෙන් එක බෙදනවා. දෙකෙන් එක බෙදෙනවා. එතකොට මට 2p බෙදීම p 2 කියලා දොර වෙනවා. එතකොට 0.2p නෝට් a දන 0.8p නෝට් b බෙදීම 0.6p නෝට් a දන 0.4p නෝට් b කියලා එනවා. හරි. මෙතන ඉඳන් මනෝමින් හදමු. ඔව් වැරදුනේ. 0.6
මේක එන්නේ 0.6 0.4යි මෙතෙන්ට එන්නේ 0.2යි 0.8යි හරි මේක මේ පැත්තට ගෙනියන්න ඕන හැමෝ දෙකෙන් මේක ගුණ වෙන මොනවද 0.4යි ඒක අපි මේ පැත්තට ගියමු හැමෝ 3 නෑ නෝ එහෙනම් මේ පැත්තේ ඉතුරු වෙනවා 0.4යි 0.2යි p not a කියලා 0.8යි p not b මෙතෙන්ට ගෙනනවා දෙකෙන් ගුණ වෙනවා එහෙනම් එතනට යනවා 1.6යි p not b කියලා 0.4 මේ පැත්තට ගෙනනවා මෙතනින් 0.4ක් අඩු වෙන්න ඕනේ එහෙනම් මේ පැත්තේ ඉතුරු වෙනවා 1.2යි p not b කියලා P not A बेदी में P not B, P not A बेदी में P not B समान है ना? एकाए दशम देखे बेदी में बिंदु दशम देखा उत्तर है हाय मिन पालो इन उत्तर है तो माहिना उत्तर हरी मसाले हो दो दिगाना का दाल उल्लंघन करना उगलो ना हरी उत्तर है नदी उगलो तो नहीं है तो बुआ में ये में हरी उत्तर है अपना मेवे ना का अब पता करा बालने दिए होते हैं वाटो उपकोम देवल तीर लाती है ना प्रियां मेगा तो देनो में चित्र टिका अंदी हाँ अब तो में चित्र टिका क्यों ना में के पहले में चित्र वार्गी ऐसा भी किया ना वाष्प पीड़न संयुति रूप सर्थान किया ला वैसे से मुकाद जामो तो मतलब एक में के लिए ने मुकाद वाई अक्ष देखा एक एक වාෂ්ප පීඩන සංයුති රූපසටහන. එහෙනම් y අක්ෂයට එනවා වාෂ්ප පීඩනය x අක්ෂයට එනවා සංයුතිය. හරි. ඔන්න බලන්නකෝ දැන් අපි කලින් වගේම ද්වංගී ද්‍රව මිශ්‍රණයක් ගන්නවා පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් ගන්නවා a හා b ගෙන් සාධන ලබන. රයිට්. එතකොට මම එක අන්තයක් ගන්නවා ඒ අන්තයේදී x a සමානයි එකයි. ඒ කියන්නේ සංක්ෂුප්ත a ඉන්නේ. අනික් අන්තය ගන්නවා xb සමානයි 1. එතකොට xa සමානයි 1 නම් a විතරයි ඉන්නේ. එහෙනම් ඒ වෙලාවට xb සමානයි බිඳුවයි. xb සමානයි 1 වෙලාවට එනම් xa සමානයි බිඳුවයි. රයිට්. අපි දැන් මුලින්ම ගමුකෝ මේ xa සමානයි 1. නැත්තම් a විතරක් තනියෙන් ඉන්නේ. ඒට විතරක් අපි ගමු. හරි. xa සමානයි 1 විතර වාෂ්ප පීඩනය මොකද්ද? අපි රවුල් නියම මෙතන ගියාගමුකෝ. pa සමානයි P note A, X A. X समाना है एक अभी P A समाना है P note A, right? माँगे ना वेतन इन लाखों का रखना P note A, X A समाना है एक अभी P A की नहीं क्या वास्तव में इन्हें समाना है ना P note A टा, right? मैं आगे यान ने उन्हें दे P A इन्हों Y अक्षे, X A इन्हों X अक्षे, ये ना Y समाना है M X रूपे में प्रस्ता रहा कि ने ना मैं का तानी करूँ मैं विधेय ना सरल रहेगा वाक ඔයගෙම b ට ගත්තොත් pb p not b xb මම කියනවා b ගේ වාෂ්පශීලීතාවයේ a ගේ වාෂ්පශීලීතාවයට වඩා අඩුයි කියලා. හොඳට හිතලා බලන්න එහෙනම් නියත උෂ්ණත්වයේදී b ගේ වාෂ්පශීලීතාවය අඩුයි නම් සම්පෘක්ත වාෂ්ප පීඩනයේ ඒට වඩා අඩු. එහෙනම් මීට වඩා අඩු මට්ටමකින් ඔයා ලකුණු කරගන්න p not b ව. එයත් y සමානයි x mx රූපේ විචලනයක් වෙනනේ මේ වගේ සරල රේඛා. දැන් හිතන බලන්නකෝ මේ සංයුතිය කියන එක එතකොට මේ හරිය ගත්තොත් මොකද වෙලා තියෙන්නේ x a = 0.5යි xb = 0.5යි. මේ වගේ ගත්තොත් මොකද වෙන්නේ x a = 0.75යි xb = 0.25යි. මේ වගේ ගත්තොත් මොකද වෙන්නේ x a = 0.25යි xb = 0.75යි. ඔය විදිහට සංයුතිය වෙනස් වෙනවනේ මෙතන ඕනම සංයුතියක් මේ x අක්ෂය දිගේ තියෙනවනේ. එතකොට ඕනම සංයුතියක් ගත්තොත් අපි ඒ සංයුතියට අදාළව PA අපිට එනවා. මේ දෙන්නේ P. මේ දෙන්නේ PA වක්‍රයනේ. PB අගයත් අපිට එනවා. මොකද මේ තියෙන්නේ PB වක්‍රය. ඩෝල්ටන්ට අනුව සමස්ත පීඩනය කියලා කියන්නේ මේ PA ධන PB ට. ඔය වගේම තමයි වෙනත් ලක්ෂයක් ගත්තොත් ඒ අවස්ථාවේදී PB ඒ කියන්නේ මේ උසට मेन मे उसे एक टोटल प्रेशर समस्त पीड़न ඒ සංයුතිය අදාළ වාෂ්පීඩනය තමයි මේක. මේක එන්නේ කොහොමද? මෙන්න මේ උසයි දෙක එකතු කරාම මෙන්න මේ උස එනවා. හැමතැනම හැමම තමයි. හරි.
මේ වගේ එකකට අපි කියන එතකොට වාෂ්ප පීඩන සංයුති රූප සරහණක් කියලා. රයිට්. හරි. ඊට පස්සේ වාෂ්ප පීඩන සංයුති රූප සරහණ වුණ අපිට හම්බ වෙන පළවෙනි චිත්‍ර වර්ගය ඕකත් එක්ක යන අනිත් චිත්‍ර වර්ගය මොකද්ද? උෂ්ණත්ව නැත්නම් තාප අංක සංයුති රූප සරහණ. මේ මොකද්ද? වාෂ්ප පීඩන සංයුති රූප සරහණ. අනිත් එක මොකද්ද? උෂ්ණත්ව සංයුති රූප සරහණ. එහෙනම් මේ වගේ වාෂ්ප පීඩන වලට දැන් අදින චිත්‍රයේ මොකද්ද තියෙන්නේ? උෂ්ණත්වය. උෂ්ණත්වය. මීට වඩා ස්වරූපේ වෙනස්. හරි. මෙන්න මෙතන අපි බලමු කොට. දැන් තාපාංකය කියලා කියන්නේ මොකද්ද කියලා මම පළවෙනි වීඩියෝ එකේ අන්තිමට පැහැදිලි කරලා තියෙනවා. තාපාංකය කියලා කියන්නේ මොකක් හරි ද්‍රාවණයක ඒ ද්‍රාවණයේ වාෂ්ප පීඩනය එයාගේ බාහිර පීඩනයට සමාන වන මොහොතේදී ඒ පද්ධතිය මත බලපෑම් කරන උෂ්ණත්වයට රයිට් සම්පෘක්ත වාෂ්ප පීඩනය ඒගේ වැඩි බීට වඩා හේතුව මොකද්ද ඒගේ වාෂ්ප ශීලිතාවය බීට වඩා වැඩි එහෙනම් මොකක් හරි නියත උෂ්ණත්වයකදී ඒ කියන කෙනා වැඩි වාෂ්ප පීඩනයක් හදනවා බීට වඩා එහෙනම් එකම බාහිර පීඩනය නම් මේ ඒ හා බී මත බලපෑම් වෙන්නේ ඒ කියන එක්කෙනා ඒ උෂ්ණත්වයේදී වැඩිපුර වාෂ්ප පීඩනයකුත් හදලා තියෙනවා නම් ඒ කියන එක්කෙනාව චුට්ටයි රත් කරන්න ඕනේ එයාගේ වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වෙයි. බී කියන කෙනා ඊට වඩා රත් කරන්න ඕනේ. එහෙනම් සම්පෘක්ත වාෂ්ප පීඩනය ඒගේ බීට වඩා වැඩි වෙද්දී තාපාංකය මොකද වෙන්නේ? අනිත් පැත්ත ගන්නවා බීගේ වැඩි වෙනවා ඒට වඩා. හරි. එහෙනම් තාපාංකය TB කියන එක්කෙනා විශාල වෙනවා TA වඩා. ඒ වාෂ්පීයීතාවය මෙයාගේ අඩු වෙලා තියෙන්නේ මෙයාගේ අන්තරාංගික ආකර්ෂණ බල ප්‍රබලතාවයත් වැඩි වෙන හින්දානේ. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? මෙයාව වැඩිපුර රත් කරන්න වෙලා තියෙනවා බාහිර පීඩනයට ලං කරන්න. මෙයාව එච්චර රත් කරන්න ඕන ගම නැහැ. රයිට්. හැබැයි අපිට කලින් එක වගේ මෙහෙම සරණ රේඛාවක් අඳින්න පුළුවන් කමක් නැහැ. හේතුව ආපහු පළවෙනි වීඩියෝ එකේ මම කියනවා උෂ්ණත්වයත් එක්ක වාෂ්ප පීඩනය වෙනස් වෙද්දී උෂ්ණත්වයත් එක්ක ඒක වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. වක්‍රයක් ස්වරූපයෙන් තමයි වෙනස් වෙන්නේ. අන්න එහෙනම් වාෂ්ප පීඩනයේ සරල රේඛිය වෙනස් වුණාට උෂ්ණත්වයේ එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒකකින්ද මෙයා හැසිරෙන්නේ මෙන්න මේ වගේ වක්‍රයක. මේකට තමයි අපි කියන්නේ උෂ්ණත්ව සංයුති රූප සරහණක් කියලා. හැබැයි උෂ්ණත්ව සංයුති රූප සරහණ තාම සම්පූර්ණ නැහැ. හරි. පට්ට ආදල් කොටසක් තියෙනවා දැන් හොඳට අහගෙන ඉන්න. අපි ගමුකෝ අපි ගමු මොකක් හරි ලක්ෂයක් නැත්නම් මොකක් හරි සංයුතියක් අපි ගමු. මෙන්න මේ සංයුතිය ගත්ත කිව්වොත් ඒ සංයුතියේදී මම කියනවා xa කියන එක කෙනා 0.25යි xb කියන එක කෙනා 0.75යි කියලා. රයිට්. එහෙනම් මේ සංයුතියට අදාළව ඒ ද්‍රවයේ තාපාංකය ඉන්නේ කොහොමද මේක දිගේ ඉදිරියට උඩට ගිහිල්ලා මේ වක්‍රය හම්බෙන තැනින් අපි තාපාංකය දිහාට ගියොත් මෙන්න මෙතන එනවා අපිට ඒ සංයුතියට අදාළව ද්‍රව කලපේ තාපාංකය. හරි. ඔන්න ඔය අවස්ථාවේදී දැන් අපි හිතමු ප්‍රායෝගිකව ගත්තොත් මොකද වෙන්නේ? මම ගන්නවා මෙන්න මේ වගේ මෝල් මිශ්‍රණයක්. මෝල් මිශ්‍රණය අරගෙන මම මොකද කරන්නේ? රත් කරගෙන යනවා. ඒ රත් කරගෙන රත් කරගෙන ගියාම මේ ද්‍රවයේ නටන මොහොත දිනනවා. ඒ නටන මොහොතේදී මම පද්ධතිය උෂ්ණත්වය බැලුවොත් මට එනවා මෙන්න මේ උෂ්ණත්වය. ඒ කියලා කනේ මම ගන්නම් P කියලා. ඔන්න ඔය උෂ්ණත්වය එනවා. හරි. ඔය මොහොතේදී වායු කලාපයේ සංයුතිය මම බැලුවොත් හොඳට කල්පනා කරන්න මොකද මම කියන්නේ කියලා. මෙයාව රත් කරගෙන යනවා මෙන්න බූලු දානවා මෙන්න නටනවා. ඒ මොහොතේදී ගත්තොත් මම කොච්චරද උෂ්ණත්වය කියලා ඒ උෂ්ණත්වය තමයි තාපාංකය කියන්නේ ඒකෙනවා P කියලා. එම මොහොතේදීම මෙයත් එක්කව ඉන්න වාෂ්ප කලාපයේ සංයුතිය මම ගත්තොත් එයාගේ සංයුතිය මට ඇවිල්ලා තියෙනවා කියමුකෝ මෙන්න මේ වගේ ලක්ෂයක්. හරිද? A එක මොකක් හරි B එක මොකක් හරි මේ වායු කලාපයේ සංයුතිය නෝ මෙන්න මේ අගය. ඒ අගය ආවම මම මේ ඒ ලක්ෂයෙන් උඩට ගෙනහිල්ලා මේ තාපාංකයේදී මම වායු කලාපය බලන්නේ ඒක මෙතනට ආවම මෙන්න මේ වගේ ලක්ෂයක් එනවා. මේ අභ්‍යාසය අපි එක එක සංයුක්ති වලට කරලා බලමු. සංයුති අනුපාත වලට කරලා බලපුවම අපිට ලක්ෂ සෙට් එකක් එනවා මෙන්න මේ වගේ. ඔන්න ඔය වගේ ලක්ෂ සෙට් එකක් එනවා.
මෙතෙන්ට කරලා බලුවාම මොකද වෙන්නේ මේ සංවිතය ගන්නවා මෙතෙන්ට එනකම්ම යනවා එයාගේ තාපාංකය බලනවා ඒ තාපාංකයේදී මම මෙහෙම ගිහිල්ලා එයාගේ වායු කලාපේ සංවිතය ගත්තොත් මෙන්න මේ සංවිතය එනවා එහෙනම් මෙන්න මේ රේඛා දෙක සම්බන්ධ වෙන දන්න මෙන්න මේ ලක්ෂය ඔන්න ඔය විදිහටම ඔය අභ්‍යාසය කරගෙන කරගෙන ගියොත් මෙන්න මේ වගේ වක්‍රයක් අපිට මේ රූප සරහන තුල දැනගන්න පුළුවන් වෙලා තියෙනවා හරි දැන් මොකද හිතන් වෙලා තියෙන්නේ මේ ද්‍රව කලාපයේ තියෙනවා ද්‍රව කලාපයේ රත් කරගෙන රත් වෙන ගියාම මෙතනදී මොකද වෙන්නේ එයා නටන්න පටන් ගන්නවා නටන අවස්ථාවේදී වායු කලාපයේ සංයුතිය බලන ඕකනේ කතන්දරේ එතකොට මේ වගේ රූප සරහනක් ඇති වෙනවා මේ රූප සාඨාණේ අපිට කලාප වෙන් කරන්න පුළුවන් මොකද්ද කලාප වෙන් කරන්න පුළුවන් කියන්නේ මෙන්න මේ රේඛාවට නැත්තම් මෙන්න මේ රේඛාවෙන් දැන් නියෝජනය වෙන්නේ මොකද්ද ද්‍රව කලාපයේ තාපය උඩ තියෙන වක්‍රයෙන් නියෝජනය වෙන්නේ මොකද්ද වායු කලාපයේ තාපාංක එහෙනම් මේ තියෙන්නේ මොකද්ද ද්‍රව කලාපය මේ තියෙන්නේ මොකද්ද වායු කලාපය මේ මැද තියෙන කලාපය මොකද්ද එහෙනම් මැද තියෙන කලාපය කියලා කියන්නේ ද්‍රව කලාපය එයාගේ වායුමය කලාපයත් එක්ක සමතුලිතව ඉන්න කලාපයට තමයි මෙන්න මේ මැද කොටස හම්බෙන්නේ යට තියෙන ද්‍රව කලාපය උඩ තියෙන වායු කලාපය මැද තියෙන මේ දෙකේ සමතුලිත අවස්ථාව තව ටිකක් පැහැදිලි කරන්න ඕන මේ ආදල් එක දෙන්නේ ඕගොල්ලෝම කණින් හිතලා ගන්න. මේක පාරක් විතර තේරෙන්නේ හිතන් හිතන් ඉඳන් අන්තිමට ඕගොල්ලන්ට තේරෙන්නේ මෙතන වැඩලා තියෙන වැඩේ මොකද්ද කියලා. හරි. ඕක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. x a සමානයි 1. මොකද්ද? සංසුද්ධ a ඉන්නවා තනියම. ඔන්න මං යව රත් කරගෙන රත් කරගෙන යනවා. මෙන්න රත් කරගෙන ගියාම මොකද්ද වෙන්නේ? t a කියන උෂ්ණත්වයේදී මෙයා මොකද වෙන්නේ? නටන්න පටන් ගන්නවා. නටන්න පටන් ගත්තාම එයාගේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. එයා වායු කලාපයට හැරෙනකම්. ඔන්න මෙතන ඉන්න එක්කෙනාට එතකොට සමතුලිත අවස්ථාවක් ඉන්නේ නැහැ. තේරුණාද? සමතුලිත අවස්ථාවක් ඉන්නේ යාගේ වායු කලාපයත් එක්ක ඉන්නේ. මොකද මෙයාව නිකන් ඔහේ තියලා තියන්නේ නැහැ නේ මම. x-ේ දාපු ගමන් රත් කරලා රත් කරගෙන යනවා. මෙයාගේ වායු කලාපයක් හැදෙනවා ඇත්ත හැබැයි මෙයා කවදාකවත් සමතුලිතතාවයට පත් වෙන්නේ නැහැ. මෙයා කෙලින්ම මෙහෙම මෙහෙම ගිහිල්ලා කෙලින්ම තාපංකයට ඇවිල්ලා තාපංගෙන් කෙලින්ම හැරෙනවා වායු කලාපෙට. එතන ඉඳන් අපෝෂ්ණත්වය වැඩි වෙගෙන යනවා. ඔය ගතන්දරේ තමයි බීට. සංසුද්ධ බීව ගන්නවා සංසුද්ධ බීව ද්‍රව කලාපේන රත් කරන රත් කරන ගියාම යව තාපාංකයට එනවා තාපාංකයේදී සියලුම අණු හැරෙනවා වායුමය කලාපයට එතන ඉඳන් අපිට උෂ්ණත්වය වැඩි කරගෙන යන්න පුළුවන් හැබැයි මිශ්‍රණයක අපිට ඔය වැඩි කරන්න බෑ මිශ්‍රණයක මොකක් හරි සංයුතියක් ගත්තහම අපි යව රත් කරගෙන යද්දී යම් කිසි උෂ්ණත්වයක් එනවා එයා නටන්න පටන් ගන්නවා ඒ උෂ්ණත්වයේදී එයා නටනවා ඒ උෂ්ණත්වයට තමයි අපි කියන්නේ එයාගේ ද්‍රව කලාපයේ තාපාංකය කියලා එතනින් එහාට යන උෂ්ණත්වය වැඩි කරාම එයා පයින්නේ මොන කලාපයේද? එයා පයින්නේ යාගේ ද්‍රව කලාපයේ වායු කලාපයත් එක්ක සමතුලිතතාවයේ ඉන්න මේ කලාපය. එතනත් අපි උෂ්ණත්වය වැඩි කරන ගියාම ඔන්න අවස්ථාවක් එනවා සියලුම ද්‍රව අණු එයාගේ වායු කලාපයට පත් වෙලා තනිකරම සමතුලිතතාවයෙන් මිදිලා වායු කලාපයක්ම චරිත වෙනවා. හොඳට තේරුණා කියලා මට හිතෙනවා දැන්. ඔන්න ඕකයි සංසුද්ධ ද්‍රවයක් සහ පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් තියෙති වෙනස. ඒකින්ද තමයි මේ වගේ ඉරි කියන්නේ රේඛා දෙකක් ඇවිල්ලා මැද සමතුලිත අවස්ථාවක් ගොඩනැගිලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ රූප සරහනයකට නැත්නම් චිත්‍රයකට තමයි අපි කියන්නේ උෂ්ණත්ව සංයුති රූප සරහන කියලා. රයිට්. මම තෝරගන්නවා ප්‍රශ්නයක් කරන්න. මේ ප්‍රශ්නේ 2008 මම මතකයි දින 2008 තිබ්බ structure question නේද structure question එක B part එක තමයි මම අද කරන්නේ right ඔන්න ඔබට හරිනේ මේක කරගන්න පුළුවන් කියලා කියන්නේ ගින්නක් නැහැ මේ වෙනකල් කලින් ප්‍රශ්න ටික කරනවා කියන රවුල් නියම ඇති දෙයක් නැහැ ඕගොල්ලොන්ට මේ ප්‍රශ්න ඕගොල්ලෝ කරනවා කියලා කියන්නේ දැන් කරපු රූප සරණ ටික වට හොඳටම තේරලා තියෙනවා right T උෂ්ණත්වයේදී A හා B සංසුද්ධ ද්‍රව සෑම අනුපාතයකින්ම මිශ්‍ර වී පරිපූර්ණ ද්‍රාවණ සාදයි. A හි තාපාංකයේ B හි තාපාංකයට වඩා ඉහළයි. ඔන්න මතක තියාගන්න. මම නිකන් දත් එලියන්න. මොකද්ද? A හි තාපාංකයේ B හි තාපාංකයට වඩා ඉහළයි. පළවෙනි රූප සරහණෙත් පහත දක්වන ඒවා ලකුණු කරන්න. පළවෙනි රූප සරහණ කියලා අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ හිස් ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාරයේ උඩ කියන්නේ y අක්ෂ ලකුණු කරලා තියෙනවා වාෂ්ප පීඩන කියලා x අක්ෂය ලකුණු කරලා තියෙනවා සංයුතිය කියලා. එහෙනම් මේ අපි අඳ පළවෙනි චිත්‍ර වර්ගය වාෂ්ප පීඩන සංයුති රූප සරහන්. හරි.
ඒකේ දීලා තියෙන සංයුතියේ ඒහි මවුල භාගය කියලා. හරි. ඒහි මවුල භාගය කියලා දීලා තියෙනවා. අපි දන්නවා x අක්ෂයේ දිගේ ඉදිරියට යද්දී අනිවාර්යෙන් අගය වැඩි වෙන එක තමයි වෙන්නේ. එහෙනම් මෙතනදී x a සමානයි 0යි, මෙතනදී x a සමානයි 1යි. රයිට්. ඔන්න බලන්නකො. එතකොට අපිට දීලා තියෙනවානේ දැන් පළවෙනි ප්‍රස්ථාරයේ පහතේ වල ලකුණු කරන්න කියලා. හරි. පළවෙනි ලක්ෂය තමයි අපි ගහන්නේ p නෝට් a සහ p නෝට් b ලකුණු කරන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? සංක්ෂුබ්ද a සහ සංක්ෂුබ්ද b හි වාෂ්ප පීඩන දක්වන සාපේක්ෂ ලක්ෂ ලකුණු කරන්න කියලා තියෙනවා. රයිට්. අපිට දීලා තියෙන தත්ත්වය මොකද්ද? p නෝට් a විශාලයි p නෝට් b. ඒ කියන්නේ t ගේ තාපාංකය වැඩි b ගේ තාපාංකයට වඩා. ආ. අපි එහෙනම් දන්නවා වාෂ්ප පීඩන නැත්නම් සම්පෘප්ත වාෂ්ප පීඩන වල හැසිරීම මේකේ අනිත් පැත්ත. එහෙනම් අපි දන්නවා p නෝට් a කුඩා වෙනවා p නෝට් b ට වඩා. එහෙනම් මම මෙන්න මේ හරි ඒ කියන්නේ ඊළඟ වැඩේ තමයි අපි දැනගන්න ඕනේ ඒක තමයි p නෝට් a මොකද්ද දෙන්නේ කියලා. p නෝට් a කියන්නේ කෙනා අපි ලකුණු කරන්නේ ඒ සංක්ෂුබ්දව පවතිද්දී. එහෙනම් x a සමානයි 1 වෙන අවස්ථාවේදී. x a සමානයි 1 වෙන්නේ මෙතනදී. එහෙනම් p නෝට් a කියන එක අපි මෙතන ලකුණු කරනවා. p නෝට් b කියන එක මොකද වෙන්නේ? ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් p නෝට් b කියන එක මෙතන ලකුණු කරනවා. හරි. ඔන්න ලකුණු ටික ආව මෙතන. දෙවෙනි එක p a ව ලකුණු කරන්න. සංයුතිය සමග ඒකී වාෂ්ප පීඩනයේ විචලනය පෙන්වන රේඛාව අඳිනවා. හරිම සරලයි අපි දන්නවා y සමානයි mx රේඛාව කියන්නේ මෙන්න මේ විදියට ලකුණු හරි. ওই විදිහටම pb ඒ කියන්නේ b ගේ සංක්ෂුබ්ද b ගේ විචලනය ලකුණු කරනවා. එයාව අපි දන්නවා y සමානයි mx ওই විදිහට ලකුණු කරන්න තියෙනවා. ඊළඟට අපි කියනවා pt සංයුතිය සමග සමස්ත වාෂ්ප පීඩනයේ විචලනය ලකුණු කරනවා. මම ලකුණු කරනවා මේ විදියට. ආ මට හැදෙන ලකුණු සංඛ්‍යාව මොකද වෙන්නේ? හම්බෙන්නේ නැහැ මෙලෝදයක්. මෙන්න මෙතනට හරියක් හම්බේ මෙන්න මෙතනට හරියක් හම්බේ හැබැයි බලන මනුස්සයා දන්නවද බලන කෙනා දන්නවද ඔයා මේ ලකුණු කරලා තියෙන්නේ මොනවද කියලා එයා දන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන්ම ඔයා ලකුණු කරන්න ඕනේ මෙන්න මේක PA ස මෙන්න මේක PB මෙන්න මේක PA TT ඔන්න ඔයාට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බෙනවා හරි ඊළඟ ප්‍රශ්නේ වාෂ්පයක් සමග සමතුලිතව පවතින A හා B හි සම මවුල ද්‍රාවණයක් සඳහා වාෂ්ප කලාපයේ A හි මවුල භාගය වාෂ්ප කලාපයේ A හි මවුල භාගය Y A කියලා ගත්තොත් ඒක සමානයි කියලා පෙන්වන්න ඕන P නෝට් A බෙදීම P නෝට් A දන P නෝට් B ට හරි මොකද කියන්නේ මේ ඔන්න මම අමු ප්‍රශ්න කියනවා වාෂ්පයක් සමග සමතුලිතව පවතින AHB හි සමමවුල ද්‍රාවණයක් සඳහා වාෂ්ප කලාපයේ ඒහි මවුල භාගය මේක කියලා පෙන්වන්න දුරු රූල් කීපයක් දීලා තියෙනවා අපිට හා y ඒත් එක්ක මේ දේවල් ආවා කොහොමද අපිට දාන්න තියෙන රවුල් නියමයේනේ ඒක අපි හොඳටම දන්නවනේ හරි කතන්දරේ හරි හැබැයි රවුල් නියමයේ දාත්‍ය අපිට මතකයි තුනෝනේ ව්‍යුත්පන්නයේදී තමයි මෙන්න මේ y එක ආවාගේ අපි මේක ගන්නවා අපි මොකක් කරේ ඩෝල්ටන් කියන එකාගේ නියම වලින් ඉන්නවා අපිගේ ඩෝල්ටන් කිව්වා මොකද්ද y නැත්නම් p a සමාන වෙනවා කියලා p t වතාවක් y a වලට. එහෙනම් අපි ලිව්වා p a කියන එකේනාව p නෝට් x a විදිහට p t කියන එකේනාව අපි දන්නවා p a දන p b කියලා. හරි. එහෙනම් අපි මොකද්ද කරේ y a කියන එකේනාව තනි කරා a වෙනුවට p නෝට් a x a බෙදීම p a කියලා කියන්නේ p නෝට් a x a p b කියලා කියන්නේ p නෝට් b x b. හරි දැන් අර දැන් එක වාක්‍යයක් අපිට හරිම වැදගත් වෙනවා මොනවද A හා B හි සම මවුල ද්‍රාවණයක් සඳහා වාෂ්ප කලාපේ අන්න එහෙනම් A හා B සම මවුලිකයි එහෙනම් XA සමාන වෙනවා XB වලට එහෙනම් මෙතන XB මෙතන තියෙන XB නේ XB කියන තැනට අපිට පුළුවන් වෙනවා XA කියන එකනාව දාගන්න එහෙනම් මෙතන තියෙන XA තුන මොකදලා තියෙන්නේ කැපිලා යනවා එහෙනම් අන්තිම අපිට උත්තරයක් එනවා YA සමානයි p නෝට් a බෙදීම p නෝට් a දන p නෝට් b කියලා. මෙන්න අපිට ඕන කරන උත්තරේ ආවා. හරි. මුළු ලකුණු ප්‍රමාණය මෙතනට හම්බෙයි. හරි. ඊළඟට අපෙන් කියනවා අන්තිම ප්‍රශ්න කොටස. අන්තිම ප්‍රශ්න කොටස අපිට කියනවා මොකද්ද? A හා B හි ද්‍රවණ සඳහා උෂ්ණත්ව සංවේදී කලාප සටහන. ඒ කියන්නේ දෙවන රූප සටහනේ අඳින්නලු මේ කියන ලක්ෂණය. දැන් අපි කලින් වාෂ්ප මේ වාෂ්පීන සංයුත් රූප සටහනේ නේද? දැන් අපිට දෙනවා උෂ්ණත්ව රූප සටහන. ඒක තමයි දෙවෙනි රූප සටහන. මේක පළවෙනි රූප සටහන. මෙන්න දෙනවා දෙවෙනි එක. උෂ්ණත්වය දෙනවා y අක්ෂයේ, සංයුතිය දෙනවා x අක්ෂයේ. එතන දෙන්නේ මොකද්ද? B හි මවුල භාගය කියලා. මේවා හොඳට බලන්න.
ඕකෙන් තමයි අපි ඔය රවට්ටන්නේ. BH මවුල භාගය. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? XB සමානයි බිංදුවයි මෙතන, XB සමානයි 1යි මෙතන. Right. අපිට ලබන කරන්නේ කියනවා සංසුප්තෙහි තාපාංකය. ආ, ඒකේ තාපාංකය ලබන කරන්නේ. අපිට කියලා දෙනවනේ ඒකේ තාපාංකය B ට වඩා වැඩි. B ගේ තාපාංකය A ට වඩා අඩු. හරි. B ඉන්නේ මෙතන. එහෙනම් B ගේ තාපාංකය මොකද වෙන්න ඕනේ? A ට වඩා අඩු වෙන්න ඕනේ T not B. ඒකේ තාපාංකය B ට වඩා වැඩි වෙන්න ඕනේ මෙතන T not B. හරි. ඕන්න අපි ඒකට පළවෙනි කොටස් දෙකම දා තුන්වෙනි කොටස තමයි ද්‍රව වාෂ්ප සහ ද්‍රව වාෂ්ප යන කලාප පවතින ප්‍රදේශ ලකුණු කරන්න. ඒව ලකුණු කරන්න නම් අපිට රූප සටහන අඳින්න වෙනවා. මොකක්ද අඳින්න? හරිම සරලයි. මෙහෙම එකක් යනවා. මෙහෙම එකක් යනවා. අපි දන්නවා එතකොට මෙන්න මෙතන තියෙන්නේ වාෂ්ප කලාපය. මෙතන තියෙන්නේ ද්‍රව කලාපය, වාෂ්ප කලාපයේ සමතුලිතතාවය. මෙතන තියෙන්නේ ද්‍රව කලාපය. ඔන්න ලකුණු ඔක්කොම එනවා. හරි. මම පොඩ්ඩක් මෙතනින් එහාට ගිහිල්ලා අහන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න ටිකක් අහන්න. හරිද? හරි. මම කියනවා සමතුලිත මවුල භාගයේ ද්‍රව කලාපයේ සමතුලිත මවුල භාගය XB සමානයි 0.25 සහ XA සමානයි 0.75 වන ලක්ෂය P ලෙස සලකුණු කරන්න කියලා. මොකක්ද එහෙනම්? X මුලින්ම හිතන්න සංයුතියක් ලකුණු කරන්න කිව්වොත් අනිවාර්යෙන් අපි ලකුණු කරන්න ඕනේ මොන අක්ෂයේද? මේ අක්ෂයේ. උෂ්ණත්වයක් ලකුණු කරන්න කිව්වොත් අපි අනිවාර්යෙන් ලකුණු කරන්න ඕනේ මොන අක්ෂයේද? Y අක්ෂයේ. අපිට දැන් මුලින්ම අහන්නේ මොකද්ද? AB මේ විදිහටම මිශ්‍ර වෙලා ඉන්නවා. ද්‍රව කලාපයේ සමතුලිත සංයුතිය XA සමානයි 0.75ත් XB සමානයි 0.25ත් වෙන ලකුණු සල. එහෙනම් මේක භාගයෙන් මේ පැත්තට වෙන්න තමයි තියෙන්නේ. මොකද XB සමානයි 0.25යි. ඒක BP විදිහට අපි ලකුණු කරා. හරි. එම අවස්ථාවේදී ද්‍රව කලාපයේ තාපාංකය ලකුණු කර. මොකද්ද කරන්නේ? මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා. මේ ද්‍රව කලාපයේ තාපාංකය කියන වක්‍රය හම්බෙනකන් ගියා. එතනින් අපිට තාපාංකය හොයාගන්න පුළුවන්. ඒක Q කියලා ලකුණු කරන්න කියලා කියයි. හරි. තාපාංකය ලකුණු කරා මෙතන. එම අවස්ථාවේදී ද්‍රව කලාපයත් සමග ද්‍රව කලාපයේ ඉහළින් පවතින වායු කලාපයේ සංයුතිය ලකුණු කරන්න ඕන. ආ, වායු කලාපයේ සංයුතියට යන්න නම් මේ උෂ්ණත්වයේදී මම මොකද කරන්නේ? වායු කලාපයේ වක්‍රය පැත්තට යනවා. මෙතනදී වක්‍රය හමු වෙනවා මට. එහෙනම් එතනින් පළදහට එන්න වෙනවා මට. ද්‍රව කලාපයේ සංයුතිය හොයාගන්න නම් මේක මම R කියලා ලකුණු කරා. ඔන්න වගේ ප්‍රශ්න ස්වරූපයක් වුණත් අපිට එන්න පුළුවන්. එතකොට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ද්‍රව වායු කලාප සහ ඒ දෙකේ සමතුලිතතාවය මොනමන කලාප තුලද හැසිරෙන්නේ. ද්‍රව කලාපයේ තාපාංකයේ ප්‍රායිකාව මොකද්ද? වායු කලාපයේ තාපාංකයේ ප්‍රායිකාව මොකද්ද? සංයුතිය දක්වන්නේ මොන අක්ෂයෙන්ද? උෂ්ණත්වය දක්වන්නේ මොන අක්ෂයෙන්ද කියන එක. එතනින් මේ කතන්දර ඔක්කොම ටික ඉවරනවා. රවුල් නියමයේ ඉවරයි. අපි චිත්‍ර ටික ඉවරයි. මේ තියෙන ඔක්කොම පරිපූර්ණ ද්‍රාවණ වලට කතා කරපු දේවල් ටික දැන් අපිට පුංචි කොටසක් ඉතුරු වෙලා තියෙනවා. රවුල් නියමයෙන් පුංචි වශයෙන් අපගමණය වෙන සංයෝගවල මේ වගේ සංයුති රූප සටහන් ඇඳලා පෙන්වන එක. අපි දැන් ඊළඟට ඒකට යමු. හොඳයි. දැන් අපි කරන්න යන්නේ අර කතා කරපු විදිහට මේ වගේ රවුල් නියමයෙන් අපගමණය වෙන සංයෝගවල වාෂ්ප පීඩන සංයුති රූප සටහන් සහ තාපාංග සංයුති රූප සටහන් වල. එතකොට අපගමණය වීම ධන හෝ ඍණ ස්වරූපයෙන් වෙන්න පුළුවන් කියලා ලොකු අය කියනවා. හරිද? ධන ස්වරූපයෙන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? A සහ B එකතු වෙලා හැදෙන මිශ්‍රණයේ ද්වංගී මිශ්‍රණ පද්ධතියේ අන්තර් අංග ආකර්ෂණ බල කලින් සංසුද්ධ ද්‍රවල ආකර්ෂණ බල වලට වඩා ප්‍රබලතාවයෙන් අඩුයි. ඒ කියන්නේ F නැත්තම් අන්තර් අංග ආකර්ෂණ බල ප්‍රබලතාවයේ AB වල අඩු වෙනවා AA'ට හෝ AB'ට වඩා, BB'ට වඩා. හරි. එහෙනම් දැන් අපිට ගොඩනගා ගන්න තියෙන්නේ මේ සංයුති රූප සටහනනේ. මේක දැන්න වාෂ්ප පීඩන එනවා, මෙතන වාෂ්ප පීඩන එනවා, මෙතන සංයුති එනවා. හරි. මෙතන මම කියනවා XA සමානයි 1යි, මෙතන මම කියනවා XB සමානයි 1යි කියලා. හරි. A'ගේ වාෂ්ප ශීලිතාවය B'ට වඩා වැඩි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? P not A කියන එකේනක් B not B'ට වඩා වැඩි වෙලා තියෙනවා. රයිට්. හැබැයි දැන් අපිට රවුල් නියමය දාන්න බෑ. ඒ කියන්නේ PA සමාන වෙන්නේ නැහැ P not A XA වලට. හරි. P
පීඑ කෙනෙක් කෙනා පී නෝට් එක එක්ස් ඒ වලට සමාන වෙන්නේ නැහැ හැමදෙස්සෙම මොකද වෙන්නේ එයාට වඩා වැඩි වෙනවා ඇයි හැමදෙස්සෙම මේගොල්ලෝ මිස්ටර් වෙලා තියෙන දැන් අපි කලින් ආවේ මෙන්න මේ වගේ රේඛාවක්නේ හරිද හැබැයි දැන් මොකදලා තියෙන්නේ ඕනම සංයුතියකට මේ පරිපූර්ණ හැසිරීම මේ තියෙන්නේ ඕනම සංයුතියකට අදාළව මෙතන තියෙන ලක්ෂය මීට වඩා වැඩි ඇයි කලින් තිබ්බ පරිපූර්ණ ද්‍රවයේ තියෙන වාෂ්පශීලීතාවයට එහෙමත් නැත්නම් අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයට වඩා දැන් හැදිලා ඉන්න එක්කෙනාගේ ආකර්ෂණ බල ප්‍රබලතාවය අඩු වෙලා තියෙනවා ලිහිල්ල දෙන්නේ. එහෙනම් මේගොල්ලන්ට වඩා පහසුවෙන් උඩ තියෙන වාෂ්ප කලාපයට එන්න පුළුවන් කියන වාෂ්ප ඉන්නේ වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන වැඩි තමයි කලින් මෙහෙම තිබ්බ එක්කෙනා දැන් මීට වඩා වැඩි වෙලා තියෙනවා. හැබැයි P0T වෙනස් වෙන්නේ නැහැ. මොකද සංසුද්ධ ද්‍රවවල ඒ විදිහටම තමයි ඒගොල්ලෝගේ තා මේ සම්පෘප්ත වාෂ්පී ඉන්න හැසිරෙන්නේ. එතකොට එකින් එක ගත්තොත් අපි XA සමානයි එක විතර මෙන්න මේ විදිහට එකක් න්යාවේ. XB සමානයි එක විතර මේ එකක් න්යාවේ. එහෙනම් මේක වගේත් මොකද වෙලා තියෙන්නේ? අර රවුල් නියමයේ මෙහෙම වෙන්නේ නැහැ. මීට වඩා අනිවාර්යෙන් PA කියන එක කිනා වැඩි වෙනවා P0T XA වලට වඩා. ඒක හින්දා මේවත් ධනව අපගමණය වෙනවා. ඔන්න මතක තියාගන්න ලේසියි මොකද්ද ධනව අපගමණය වෙනවා කියලා කියන්නේ මෙයා උඩ පැත්තට යනවා. දන්නවනේ අපි y අක්ෂයේ ධන අකුරු ධන ඉලක්කම් තියෙන උඩ ඍණ ඉලක්කම් තියෙන යට ධනව අපගමණය වෙනවා කියලා කියන්නේ වාෂ්ප පීඩන සංයුති රූප සටහන උඩට ලඟ වෙනවා. එතනින් අපිට ගන්න පුළුවන් මගේ මතක තියාගන්න ලේසියි දැන් කියන්නේ ඔන්න මතක තියාගන්න විදිහ තමයි වාෂ්ප පීඩන සංයුති රූප සටහනට අනුව තමයි අපි ධන වෙන කියන එක මතක තියාගන්නේ. ධන වෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? ඒ වක්‍රයේ උඩට තල්ලු වෙලා තමයි තියෙන්නේ. උඩන තල්ලු වෙලා කියලා කියන්නේ මෙයාගේ වාෂ්ප පීඩන වැඩි වෙලා දිනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේගොල්ලෝගේ වාෂ්පශීලීතාවය වැඩි වෙලා දිනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේගොල්ලෝගේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය අඩු වෙලා දිනවා. ඔන්න මෙතන දැනගන්න අපිට ඕන එක හිතාගන්න පුළුවන්. රයිට්. අපි ගත්තොත් ඍණ අපගමන වෙනේවා කියලා ඍණ අපගමන වෙනේවට මොකද දැන් හැබැයි මෙතන අපිට වැදගත්ම දේ ළමයි මොනවා වුණත් අපි ගමුකු මේ මිශ්‍රණය හදද්දී A කියන එක කෙනා මෙහෙම ඉන්නවා එයාට B කියන එක කෙනා දාගෙන යනවා හරි ඒකේ වාෂ්පශීලීතාවය B ට වඩා වැඩි එහෙනම් A එතකොට ඒකේ මෞල භාගයේ අඩු වෙනවනේ B දාගෙන යද්දී එහෙනම් මොනවා වුණත් මේ සං ඒ කියන්නේ මේ හැදෙන මිශ්‍රණයේ ඕනම අවස්ථාවක එන සම් මේ කියන්නේ සමස්ත පීඩනය PA වඩා හැමතිස්සෙම අඩුයි. ඔයගොල්ලෝ හිතලා බලන්න පොඩ්ඩක් PA කෙනෙක් කියන හොඳම වාෂ්පශීලී. හරිද? එතකොට එයාගේ ඒ වාෂ්පශීලීතාවය වැඩි කොටසෙන් කොටසක් අයින් කරලා අපි ඒ කොටසට සමාන පරිමාණයක් තියෙන B කියන කෙනෙක් දානවා කියමුකෝ. හරිද? ඒක තවම පැහැදිලි කරගන්න. මෙන්න මෙතන A කියන එක කෙනා ඉන්නවා. මෙයා P නෝට් ඒවා හදනවා සංක්ෂිප්ත වෙන්නේ. මෙයාගෙන් මම එක කොටසක් අයින් කරනවා. ඒ කොටස වෙනුවට මම දානවා B. මෙයා මෙයාට වඩා වාෂ්පශීලීතාවයෙන් අඩුයි. ඒකෙන් කවදාක්වත් P නෝට් A තරම් ලොකු සමස්ත වාෂ්ප පීඩනයක් මෙතන හදන්න බෑ. හැබැයි මේ දෙන්න පරිපූර්ණව හැසිරෙනවට වඩා වැඩි වාෂ්ප පීඩනයක් හැමදෙස්සෙම හදනවා. ඒ වාෂ්ප පීඩනය P නෝට් ඒට වඩා හැමදෙස්සෙම අඩුයි. දැන් ඔන්න ධන අපගමන වෙන කට්ටිය කතන්දරේ ඒක දැන් අපි බලමු ඍණ අපගමන වෙන කට්ටිය රයිට් ඍණ අපගමන වෙනවා කියලා කියන්නේ මොකද්ද මේකම අනිත් පැත්ත වෙන්න ඕනේ එහෙනම් ඍණ අපගමන වෙන කට්ටියගේ F AB විශාල වෙන්න ඕනේ AB ආකර්ෂණ බල සහ BB ආකර්ෂණ බල වලට වඩා එහෙනම් මොකද වෙන්න ඕනේ මේගොල්ලොන්ගෙන් හැදෙන සමස්ත වාෂ්ප පීඩනය හැමතිස්සම කලින් එකට වඩා අඩු වගයක් තමයි ගන්න. සරලයි. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වෙන්න ඕනේ කොහොමද? සමස්ත වාෂ්ප පීඩනය හැමතිස්සම අර පරිපූර්ණ හැසිරීමට වඩා අඩු වෙන්න ඕනේ. මේ එකින් එකත් එකින්ද අඩු වෙන විදිහේ වක්‍ර කියන්නේ යටට නැඹුරු වෙච්ච වක්‍ර තමයි තියෙන්නේ. එතකොට ඒකත් මතක තියාගන්න පුළුවන්. සම් වාෂ්ප පීඩන සංයුත රූප සටහන ඍණයක යටට තල්ලු වෙලා තමයි තියෙන්නේ. රයිට්. එතකොට ඒක අතරේ හරි. එතකොට මේ අවස්ථාවේදී ඉහළ උෂ්ණත්වයක් වෙන්නේ P0A. ඊට වඩා වැඩි උෂ්ණත්වයක් නැහැ. හරි. તો කොහොමද වඩා පල්ලෙහ තමයි තියෙන්නේ. රයිට්. ඕන්න එතකොට සංයුතික වාෂ්ප පීඩන සංයුත රූප සටහන ධනහ ඍණ අපගමන වලට අපි ඉවර කරලා තමයි තියෙන්නේ. රයිට්. දැන් අපි කතා කරමුකෝ වාෂ්ප පීඩන සංයුත රූප සටහන නෙමෙයි තාප අංක සංයුත රූප සටහන. හරි. ඔන්න දැන් පරිපූර්ණ හැසිරීමේදී
අපි දන්නවා දැන් මේ අක්ෂ වලට ඉන්න උෂ්ණත්වය කියන එක දැන් A කියන කෙනා වාෂ්ප ශීලිතාවය වැඩි කිව්ව B-ට වඩා එහෙනම් මොකද වෙන්නේ B ගේ තාපාංකය තමයි මෙයාගේ වාෂ්ප ශීලිතාවය අඩුයි කියලා කියන්නේ මෙයාගේ තාපා මේ මේ A ගේ වාෂ්ප ශීලිතාවය වැඩි වාෂ්ප ශීලිතාවය වැඩි හින්දා තාපාංකය අඩුයි මෙයාගේ තාපාංකය වැඩි හරිද එතකොට කලින් මේගොල්ලෝ කොහොමද විචලනුනේ මෙන්න මේ විදිහට ධන අපගමන පෙන්වනවා කියලා කියන්නේ මොකද්ද මේගොල්ලොන්ගේ මිශ්‍රණයේ බල ප්‍රබලතාවය අඩුයි එහෙනම් මොකද වෙන්නේ බල ප්‍රබලතාවය අඩුයි රයිට් එහෙනම් මොකද වෙන්නේ මේගොල්ලොන්ගේ කලින් තිබ්බ මේ පරිපූර්ණ හැසිරීම තරම් මම මේ පැහැදිලි කරන්න ඕනේ මේ දෙන්න එකතු වෙලා හැදෙන පරිපූර්ණ ද්‍රාවණයක් නෙමෙයි දැන් හැදෙන්නේ මේ දෙන්න එකතු වෙලා හැදෙන ද්‍රාවණේ අන්තර අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙනවා ධන අපගමන වෙන්නදී එහෙම අඩු වෙලා කියද්දි මොකද වෙන්නේ මේගොල්ලෝ ඊටම ඉක්මනින් වාෂ්ප කලාපයට එකතු වෙනවා එහෙනම් ඒ සංයෝගයේ වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වෙන්න අපි ගත් කරන්න ඕන උෂ්ණත්වය කලින්කට වඩා ගොඩක් අඩු වෙනවා. එහෙනම් ධන අපගමන පෙන්නද්දී උඩට විචලණය වෙච්ච වාෂ්ප පීඩන සංයුති රූප සටහන උෂ්ණත්ව සංයුති රූප සටහනට එද්දී පල්ලෙහාට යනවා විචලණය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ස්වරූපයකට තමයි යන්නේ. මේ මොකද්ද ධන අපගමන පෙන්නද්දී. ඍණ අපගමන පෙන්නද්දී මොකද වෙලා තියෙන්නේ හැදෙන ද්‍රාවණයේ බල ප්‍රබලතාවය අන්තරණක ආකර්ෂණ බල ප්‍රබලතාවය මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙනවා එහෙනම් අපිට තව ටිකක් වැඩියෙන් තාප ශක්තිය සපයන වෙලා තියෙනවා මේක රත් කරගන්න එහෙනම් මේ අවස්ථාවේදී මේක විචලණය වෙන්නේ මේක ධන අපගමන මේ විදිහට ඍණ අපගමන මේ විදිහට අපි මතක තියාගත්තේ වාෂ්ප පීඩන සංයුති රූප සටහනට අනුව තමයි ධන අපගමන නම් උඩට තල්ලු වෙන්නේ ඍණ අපගමන නම් යටට තල්ලු වෙන්නේ උෂ්ණත්ව සංයුති රූප සටහන මොකද වෙලා තියෙන්නේ ධන අපගමන නම් යටට තල්ලු වෙනවා ඍණ අපගමන නම් प्रश्न उत्तर අපගමණය වෙච්ච සුළු ධන සහ සුළු ඍණ අපගමනවල චිත්‍ර ටික අඳගන්නේ කොහොමද? හරි. එතකොට මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. තව වීඩියෝ එකක් කරන් එන්නම් මං. ඒකෙදි මං කතා කරන්නම් ද්‍රව මිශ්‍රණයක කොහොමද අපි KD කියලා ගයක් තියෙනවා. ඒ දේවල් ටික මං ඒකෙදි කතා කරනවා. අන්තිම චූටි කොටසක් තමයි අපි ඉදිරියට දෙන කලාප සමතුලිතතාවයේ ලොකු පාඩමේ. එතකොට කලාප සමතුලිතතාවයෙන් 95%ක්ම මේ වෙනකොට අපි සම්පූර්ණ කළා දේ තියෙන්නේ. ඉතුරු 5% එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දිනක් සුබ දිනක්